අධ්‍යාපන සත්කාර වෙනුවෙන් ආදරණීය දරුවන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මම අද දිනේ 9 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනය දෙවැනි පාඩම කාලින වෙනස් වීම කියන ප්‍රධාන මාතෘකාවේ තවත් පුංචි ටොපික් එකක් වාර්තා කතා කරන්න යන්නේ. ඒ තමයි සමූපකාර ව්‍යාපාරය. කෝඔපරේටිව් මූවමන්ට් කියන මාතෘකාව. එතකොට මේකට කලින් මම පුංචි මතක් කිරීමක් කරනවා මගේ channel එක. පුරවැසි අධ්‍යාපනයේ මේ වීඩියෝ වලට අමතරව කාලීන ගැටලු कोविड रोगेट ये मातृका पास फिल्म मम रिव्यू करतीमतर पोत्न मम कि महल्ला साहुद नमकारी वाला की तो पोत पुंच रिव्यू कलती वाला बल इतना मे चाने के अन्न पुलवा गमन मानसिक रोग कथा करती वेदगा मेवा इनकोनी अध्यापन वीडियो मे दाने बलपुर दिन की तब वीडियो रसक वाले अलग मतृका चाने चाने पद्गोल अभी पटांगे मतृका इलाकन अमुतर गोली वैसे अम्मा गुलासी अध्यापन विषय इगनगा विधि आपको स्कूल क्लास ने स्कूल मे विषय एक्सपर्ट उगा तोड़े प्रधान विषय अवधान मे विषय अडू अवधान मे विषय अनिवार्य मोदी गुत विषय देशपालन सामाज सांस्कृतिक जीवित धर्मकूट निवेदी मगपिन अतिशय विषयत्म पूर्वेश अध्यापन ऐसा मम मे विषय उगाड़न पटना नम सह प्रमाण बल वीडियो विषय दिन एक दिशी नम बल तीन वीडियो सुलपट प्रमाण मे कर्ण वाले मे चाने की मतृका गिहल बलन विवेक वही बलना समूपकार व्यापार समूपकार व्यापार हिंदी बल समूपकार व्यापार अभी पटांग कालीन विन सीम सामज सिद्ध आर्थिक सिद्ध कालीन विन सीम बल विन अती श्रीलांक जनता अतीत सीटम सहजीवन कतिमठ पेल उदाहरण अत्क्रमेय स्वयं पोषित आर्थिक अभिटिंग किसी मध्य कैबिने युद्ध संस्था हेत्ते हतर काली विवृतार्थी अब इन काली ये पड़ती पांडु मारक स्वयं पोषित आर्थिक नटयतुले मध्य नटयतुले भारी चल क्रम इतकोट एक सहजीवने यहाजीवने सहजीवने के ताम लघ मतृक यहाजीवने सहजीवने पीड़ित कर्ण मदी अद्दीन कल बहुत काली मेघ कथा कर सहजीवने सहजीवने अत्ता क्रमे श्रमदान पिंक ගෝයන්සිතුවීම අස්සනු නෙලීම් වැනි කටයුතු වලදී එකිනෙකාට උදව් කර ගැනීමට ජනතාව වැඩිගම ඇත්තක් දක්වනවා මොකද අත්ක්‍රමයේ අනේක. එතකොට ශ්‍රමදාන පින්කම් නේද දැන් අපි පන්සලේ අවුරුද්දේ සැරයක් දානයක් දෙනවා පෙරහැරක් තියෙනවා මේවා විසක් උත්සවේ දන්සල් දෙන ඒවා මේ ඔක්කොම මේ සහජීවනයේ සහ යහජීවනයේ ලක්ෂණ. මේ අනුව සාමූහිකව සහයෝගයෙන් සමානාත්මතාවයෙන් යුතුව පොදු අවශ්‍යතා ඉටු කර ගැනීමට හා සමාජ සුබසාධනය ඇති කර ගැනීම සඳහා සිය කැමැත්තෙන්ම ඇති කරගත් සංවිධානය සමූපකාර ලෙස හැඳින්වේ. එතකොට සාමූහික සහයෝගයෙන් සමානාත්මතාවයෙන් යුතුව පොදු අවශ්‍යතා ඉටු කර ගන්න පිහිටවපු සමාජ සුබසාධනය ඇති කරන්න පිහිටවපු ආයතනයක් විදිහට තමයි සමූපකාරය හඳුන්වන්න පුළුවන්. සමූපකාර ව්‍යාපාරයේ පියා රොබර්ට් ඕවන් මතක තියාගන්න රොබර්ට් ඕවන් තමයි සමූපකාර ව්‍යාපාරයේ පියා. එතකොට සමූපකාර ව්‍යාපාරයේ නිල ලාංඡනය තියෙනවා මෙහා පැත්තේ එකක් බලාගන්න. සමූපකාර ව්‍යාපාරයේ පියාලේ සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් ඕවන් මහතා විසින් ඉදිරිපත් කර ඇති පහත නිර්වචනය හොඳින් කියවන්න. බලමු රොබර්ට් ඕවන් බ්‍රිතාන්‍ය රොබර්ට් ඕවන් සමූපකාර ක්‍රමය ගැන මොනවද කියලා තියෙන්නේ. ආර්ථික දියුණුව සඳහා මිනිසුන් අතර පවතින තරඟය වෙනුවට සහයෝගය හා සාර්ථකත්වය තුළ හොඳ සමාජ පරිසරයක් පදනම් කරගත් සේවය සමූපකාරය වේ. වැඩිපුර තමන් මුදල් හම්බ කරන්න තමන් වැඩිපුර ධනය රැස් කරන්න තමන් වැඩිපුර දේබාණ්ඩ ආහාර රැස් කරන්න උත්සාහ කරනවා වෙනුවට සියලු දෙනා සාමූහිකව හැම දිනාටම යැපෙන්න පුළුවන් විදිහේ ක්‍රමයක් හදන එක තමයි මේකේ ප්‍රධාන අරමුණ. සහයෝගයෙන් සාර්ධර්ම ඇතුළත්ව හොඳ සමාජ පරිසරයක් පදනම් කරගෙන ජීවත් වෙන්න. එතකොට මේක අර ලංකාවේ තිබ්බ පින්කම් ක්‍රමයේ අත්තම් ක්‍රමය අස්සනු නෙලීමට පාවිච්චි කරපු ඒ සහයෝගයෙන් වැඩකට වැඩ කටයුතු කරපු ක්‍රමය ම තමයි මේක යුරෝපෙන් අපිට දෙනවා සමූපකාර ක්‍රමය කියන නැත්නම් අපිට තිබුණ අත්තම් ක්‍රමය නැත්නම් අපිට තිබුණ සහයෝගයෙන් වැඩ කරන ක්‍රමයක් අපිට තිබුණ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඒක
පොඩි සංවිධිත පිළිගත හැකි න්‍යාය පත්‍රයක් තියෙන වැඩසටහනක් තියෙන ඒ කියන්නේ පිළිගත් විදිහට මේක හදලා තියෙනවා කියන එක තමයි සමූහ කාර්යක්‍රමයේ තියෙන. ඒක ලංකාවේ තරණන් අතේ තිබ්බර සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා බෙදා හදා ගන්නවා කියන එක පොඩි සමූහ කාර්යක්‍රමයක් කෝප්සිටි කියන සංකල්පය ගෙනල්ලා තියෙනවා එච්චර. එතකොට නූතන සමූහකාර ව්‍යාපාරයේ පිළිබඳව නිර නිර්වචනය වෙනුවේ ජාත්‍යන්තර සමූහකාර සංවිධා සම්දානයේ විසින් ඉදිරිපත් කරන ලද පාත නිර්වචනය බලමු. ඉන්ටර්නැෂනල් කෝඔපරේටිව් ඇලියන්ස් කියන වචනේ. එතකොට ජාත්‍යන්තර සමූහකාර සම්දානය මොකද්ද මේ කියන්නේ? සමූහකාර යනු ස්වේච්ඡාවෙන් ඒකාබද්ධ වූ පුද්ගලයන්ගේ ස්වයං පාලිත සංගමයක් ඔස්සේ ඔවුන්ගේ පොදු ආර්ථික සමාජ සහ සංස්කෘතික අභිලාෂ සහ අවශ්‍යතා ඉටු කරන සාමූහික අයිතිය ප්‍රජාතන්ත්‍රික පාලනය ඇති ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වයක් කියන්නේ හැකියාවන් තියන අය, ආර්ථික හැකියාවන් තියන අය, දක්ෂතා තියන අය එකතරාකට එකතු වෙනවා කියන එක. ඒකට මේකෙදි කියනවා ස්වයං පාලිත සංගමයක්. එතකොට පොදු ස්වයංව පාලනය වෙනවා සහ පොදු ආර්ථික සමාජ සංස්කෘතික අවශ්‍යතා සහ අභිලාෂ වෙනුවෙන් තමයි මේ කටයුතු කරන්නේ. පොදුවේ අපි ඔක්කොගේම සංස්කෘතික සමාජ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් තමයි කෝඔපරේටිව් කියන එක නැත්තම් සමූහකාරී කියන එක ක්‍රියාත්මක වෙන්නේ. හැදිරිද ඔන්නම තමයි එක වැඩක් හැදිරි කරන්න පුළුවන් වෙන්නේ. සාමූහික වැඩ කිරීම හා අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන්ට උපකාරී වීම සමූහකාරකමේ ප්‍රධාන ලක්ෂණය. සාමූහික වැඩ කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් කෙනෙක් කෙනාට උදව් කරගන්නේ සමූහකාරකමේ ප්‍රධාන ලක්ෂණය. සමාජය තුළ තරඟය වෙනුවට සාමූහිකත්වයේ වර්ධනය වීම මෙමගින් අපේක්ෂා කරන විශේෂ ගුණාංගයක්. සමාජය තුළ තරඟය වෙනුවට සාමූහිකත්වයේ එකට එකතු වෙලා වැඩ කරන්නේ සහජීවනයේ කියන එක නේද? අන්න ඒක වර්ධනය කිරීම තමයි මේකේ ප්‍රධාන අපේක්ෂා. සමූහකාර ව්‍යාපාරයේ අරමුණ සමාජික අවශ්‍යතා පිරිමසාලීම, මිනිසාට වඩා හොඳින් ජීවත් වීමට මාර්ගයක් ඇති කිරීම, මිනිසාට හොඳ ජීවත්වන ජීවන ක්‍රමයක් ආර්ථික ක්‍රමයක් හදා දෙන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වීම, තනි තනිව ඉටු කරගත නොහැකි අවශ්‍යතා සාමූහික ශක්තියෙන් පහසුවෙන් ඉටු කර ගැනීම. උදව් වෙනවා රත්තරන් ක්‍රමයේ ගර්භවිතයන් කරද්දී එක තුල වැඩ කරා වගේ. එතකොට සමූහකාරී ආදර්ශ පාඩය එක සැමටක් සැම එකට එක්කෙනෙක් අනිත් අයට අනික් අය එක්කෙනෙකුට නේද? මම ඔයාලට ඔයාලා මටත් කියන්නේ නේ. මම ඔයාලා සියලු දෙනාට මේ ඉගෙන ගන්න ආදින දරුවන් උදව් කරනවා වගේ ඔයාලා මට උදව් කරා කවදා හරි දවසක්. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. Google YouTube channel එක වෙනුවෙන් අපි subscribe කරන්න, අපේ channel එකට එකතු වෙන්න, comment එකක් අනිවාර්යෙන් දාන්න, බලන හැම video එකකටම like කරන්න, යාළුවොත් එක්ක video share කරගන්න. සියලු දෙනාටම ජය වේවා. අපි තවත් දවසක අලුත් episode එකකින් හමු වෙනවා.